හාමර උෂ්ණත්වයේදී සංශුද්ධ බෙන්සීන්වල සහ සංශුද්ධ නයිට්‍රෝ බෙන්සීන්වල වාෂ්ප පීඩන පිළිවෙලින් P01 සහ P02 වේ. පිළිවෙලින් X1 සහ X2 යන මවුල භාග අඩංගු බෙන්සීන් සහ නයිට්‍රෝ බෙන්සීන් මිශ්‍රණයක් වාෂ්පයේ සමග සමතුලිතතාවට පැමිණීමට සැලැස්සුවේ නම් මෙම වාෂ්පයේ අඩංගු නයිට්‍රෝ බෙන්සීන් මවුල භාගයේ කුමක් වීද? එතකොට අපි ඉස්සෙල්ලාම උපකල්පනය කරනවා බෙන්සීන් සහ නයිට්‍රෝ බෙන්සීන් මිශ්‍රණය පරිපූර්ණ ද්‍රාවණයක් සාදන බව. එතකොට කලාප සමතුලිතතා මාස්ටර් ක්ලාස් එකේ 15 වෙනි පාඩමේදී ඉගෙනුවා ඒ විදිහට පරිපූර්ණ ද්‍රාවණයක් සාදලා තියෙන අවස්ථාවකදී එක් ද්‍රවයක වාෂ්පයේ පීඩනය සමාන වෙනවා ඒ ද්‍රවයේ සන්තුප්ත වාෂ්ප පීඩනය ගුණ කිරීම ද්‍රව කලාපය තුල අදාළ ද්‍රවයේ මවුල භාගයට. එතකොට මෙන්න මේ සම්බන්ධතාව මේ අවස්ථාවට අපිට යොදන්න පුළුවන්. එතකොට බෙන්සීන් වාෂ්පයේ පීඩනය අපි P1 කියලා ගත්තොත් P1 සමාන වෙනවා බෙන්සීන් වල සන්තුප්ත වාෂ්ප පීඩනය ප්‍රශ්නේ දීලා තියෙනවා P01 කියලා. ගුණ කිරීම ද්‍රව කලාපය තුල බෙන්සීන් වල මවුල භාගය. එතකොට ද්‍රව කලාපය තුල බෙන්සීන් වල මවුල භාගය X1 කියලා දීලා තියෙනවා. ඒ විදිහටම අපිට ගණනය කරන්න පුළුවන් නයිට්‍රෝ බෙන්සීන් වාෂ්පයේ පීඩනයත් නයිට්‍රෝ බෙන්සීන් වල සන්තුප්ත වාෂ්ප පීඩනය ගුණ කිරීම ද්‍රව කලාපය තුල නයිට්‍රෝ බෙන්සීන් වල මවුල භාගය. එතකොට මෙන්න මේ විදිහට අපිට වාෂ්ප වල පීඩන ගණනය කරන්න පුළුවන්. අපි යොදාගත්තේ රවුල් නියමය. එතකොට මේ සමීකරණෙම උගන්ලා තියෙන්නේ කලාප සමතුලිතතා මාස්ටර් ක්ලාස් එකේ 15 වෙනි පාඩමේදී. ඊළඟට අපිට පුළුවන් වාෂ්ප මිශ්‍රණය පරිපූර්ණයි කියලා උපකල්පනය කරලා डोल्टन के आंशिक पीड़न नियम लभन मुलु पीड़ने समानाई बेंसीन वाष्पे पीड़ने एकतु किरीम नाइट्रो बेंसीन वाष्पे पीड़ने बेंसीन वाष्पे पीड़ने अपि गणने करगनती नवा ए आगे आदेश कला नाइट्रो बेंसीन वाष्पे पीड़ने अपि गणने करलती नवा ए आगे आदेश कला तर मेन्न मे विधि मुलु पीड़ने गणने करगन्न पुलुव अपेंगहन्ने नाइट्रो बेंसीन मौल भागे डोल्टन के आंशिक पीड़न में अभी मे विधि पुलवा नाइट्रो बेन्सीन वाले वाष्पे पीड़ने समानाई मुलु पीड़ने गुण किरीम वाष्प कलापे तुल नाइट्रो बेन्सीन वाले मौल भागे नाइट्रो बेन्सीन वाष्पे पीड़ने गणने कर ये अगे आदेश करना अभी गणने कर मुलु पीड़ने ये अगे आदेश करना එතකොට අපිට ලැබෙනවා වාෂ්ප කලාපේ නයිට්‍රෝ බෙන්සීන් වල මවුල භාගය සමානයි P02 ගුණ කිරීම X2 බෙදීම P01 ගුණ කිරීම X1 එකතු කිරීම P02 ගුණ කිරීම X2. එතකොට මේ අගය දීලා තියෙන්නේ 3 වෙනි පිළිතුරට. ඒ නිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3. එතකොට මේ විදිහ ගණනය කිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ වගේ ගණනය කිරීමක් බොහොම සරල ගණනය කිරීමක් රවුල් නියමයේ දන්න තියෙන්නේ අදාළ ද්‍රව සඳහා ඊට පස්සේ වාෂ්පයේ සමස්ත පීඩනය ගණනය කර ගන්නවා ඩෝල්ටන්ගේ ආංශික පීඩනයම යොදලා අදාළ වාෂ්පයේ මවුල භාගය ගණනය කරන්න පුළුවන්